හොඳයි සුබ දවසක් හැමෝටම ඔන්න අද කියලා දෙන්න යන්නේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා. ඉතින් මේ පාඩම අමාරු පාඩමක් නෙවෙයි හරිම ලේසි පාඩමක්. ඉතින් මේ පාඩමේ පොඩි කොටස් වර්ගයක් තියෙනවා ඉගෙන ගන්න. සංඛ්‍යා වර්ග ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා නිකිල පොඩි මතක් කිරීමක් කරලා දෙනවා. නිකිල කියන්නේ මොනවද කියලා කල්ලුත් මේ නිකිල කියන එක ඕගොල්ලන්ට උගන්වලා තියෙන්නේ. ඉතින් නිකිල කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ දශම සංඛ්‍යාවක ආකාර දෙක, අන්ත දශම සහ සමාවර්ත දශම කියන්නේ මොකද්ද කියන කාරණාව ඉගෙන ගන්න තියෙනවා. අන්ත දශමයක් කියන්නේ මොකද්ද, සමාවර්ත දශමයක් කියන්නේ මොකද්ද කියන කාරණා දෙක. අවසාන වශයෙන් තමයි කලණ ඉගෙන ගන්න තියෙන්නේ. කලණ කියන්නේ මොකද්ද කියලා අවසාන වශයෙන් අපි ඉගෙනගෙන බලමු. හරි, අපි ඊනම් පාඩමට යමු. පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා. මම ඊනම් මුලින්ම මතක් කරන්නම් නිකිල කියන්නේ මොනවද කියලා. ඉතින් නිකිල කියන්නේ ධනරින පූර්ණ සංඛ්‍යා බිඳුවත් ඇතුළුව. ධනරින පූර්ණ සංඛ්‍යා සංඛ්‍යා රේඛාවක් ඇඳම නේද? ධන සංඛ්‍යා, ධන පූර්ණ සංඛ්‍යා තියෙනවා, ඍණ පූර්ණ සංඛ්‍යා තියෙනවා. ධන 1, ධන 2, ධන 3, ධන 4. සිත පැත්තට ගියොත් ඉතින් ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4 මේ විදිහට ඍණ පූර්ණ සංඛ්‍යා බිඳුවත් ඇතුළුව අන්නේ සංඛ්‍යා වලට කියනවා නිකිල කියලා. ඉතින් උදාහරණයක් වශයෙන් මම ලියන්න පුළුවන් ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1, බිඳුව 1, 2, 3, 4, 5. ඉතින් මෙන්න මේ අගෙන මේ සංඛ්‍යා තමයි නිකිල කියන්නේ. ධන නිකිල, ඍණ නිකිල, බිඳුවත් එක්ක. බිඳුව ධන නිකිලයක් හෝ ඍණ නිකිලයක් නොවේ. බිඳුව බයි බිඳුවත් අයිති නිකිල වලට මේ ධන නිකිල ලෙසත් මෙවා ඍණ නිකිල ලෙසත් හඳුන්වනවා. ඉතින් නිකිල කියන්නේ ධන ඍණ නිකිල දෙකම සහ බිඳුව සහිතව, බිඳුව ඇතුළත්ව. අපි නිකිල පිළිබඳව මතක් කරගත්තා. අපි ඊළඟට යන් දශම සංඛ්‍යාවක කොටස් දෙක ඉගෙන ගන්න. අපි බලමු මොකද මේ අන්ත දශමය කියන්නේ. බලමු මොකද මේ සමාවර්ත දශම සංඛ්‍යාවක් කියන්නේ. ඉතින් අපි යම් උදාහරණයක් බලමු. ඉතින් මේ භාග සංඛ්‍යාව අපි දශම වලට පත් කරගමු. එතකොට බලමු මොකක්ද දෙන උත්තරය කියලා. ඉතින් මේකේ තේරුම 3 බෙදීම 4 කියන එක නෙමෙයි, 4න් 3නේ. මේ ලවය, මේ හරය දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාව තේරුම නේද? මේ බෙදීමක් තියෙන. ඉතින් හරය, ලවය, හරයෙන් බෙදුවා අපිට දශම කරගන්න පුළුවන්. අපි දැන් බලමු බෙදන්න යන්නේ. 3 බෙදෙනම ළමයි, අපි 4ෙන් 3ට 4ව නෑ, බිඳුවයි, බිඳුවක් 4 බිඳුවයි, 3 දැම්මා, අමෙතර මොකුත් නෑ, බිඳුවක් අතින් දාන දශම දෙත වැටෙනව නේද? එහෙනම් 3 4ව 7යි, 7ක් 4 28යි, ඉතුරු 2යි, තව බිඳුවක් දැම්ම 20ට 4ව 5යි, 5ක් 4 20යි. එහෙනම් බිඳුවයි කියලා වැඩි ඉවර වෙනවා. එහෙනම් නිශ්චිත පිළිතුරක් අපට ලැබෙනවා. නිශ්චිත පිළිතුරක් නේද? නිශ්චිත දශම සංඛ්‍යාවක් අපට ලැබෙනවා. කියන්නේ 4ෙන් 3 දශම සංඛ්‍යාව අපට 0.75 කියලා ලියන්න පුළුවන්. නේද? මෙන්න මේක අන්ත දශමයක් විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ අන්තයි. අන්ත දශම කියන්නේ මේක නිශ්චිත පිළිතුරක්. දිගටම උත්තරේ දිගටම එන්නේ නැහැ. අපි නවතිනව නේද පිළිතුර? යම් කිසි සංඛ්‍යාවකින් නතර වෙනවනේ නිශ්චිත පිළිතුරක් ලැබෙනවා. අන්න ඒක තමයි අන්ත දශමයක් කියන්නේ. පැහැදිලිද? එතකොට එහෙනම් සමාවර්ත දශමයක් කියන්නේ මොකක්ද? අපි උදාහරණයකින් බලමු. රයිට්. මෙන්න මම ලියලා තියෙනවා 3න් කියන සංඛ්‍යාව භාග සංඛ්‍යාව. අපි මේක දශම කරන්න යන් 1 බෙදීම 3, 1 බෙදෙමු ළමයි 3ෙන් 1ට නෑ, බිඳුවයි, බිඳුවක් 3 බිඳුවයි, දැන් 1 දැම්මා, අතින් බිඳුව දාපුවා, දශම දෙක වැටුණා. 10ට 3 ඒවා 3යි, 3 3 9යි, 1යි, නැවත බිඳුව දෙමයි, 10ට 3 ඒවා 3යි, 3 3 9යි, ආයි 2යි, ආයි බිඳුවක් එනවා, 10 බිඳුව දාගන්නවා, 10ට 3 ඒවා 3යි, 3 3 9යි, ඉවරයක් වෙනවද? ඉවරයක් වෙන්නේ නෑ නේද? දිගටම එකම සංඛ්‍යාව ලැබෙනවනේ. මොකද සංඛ්‍යාවේ වන්න දැන් නිශ්චිත උත්තරයක් කියන්නේ නැහැ. නම් මෙන්න මේක නිශ්චිත රටාවකට නේ එකම අගය නැවත නැවතත් අපට එනවා එකම සංඛ්‍යාව. එහෙනම් මෙන්න මේක තමයි සමාවර්ත දශම කියන්නේ. නිශ්චිත පිළිතුරක් ලැබෙන්නේ නැතුව එකම සංඛ්‍යාව හෝ සංඛ්‍යා කිහිපයක් එකම රටාවකට දැන් පුන පුනා ලැබීම සමාවර්ත දශමයක් විදිහට හඳුන්වනවා. එංග අපරණ සමාවර්ත දශමෙහිම 3යි 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 කියලා දිගටම
පෙන්වන්න පුළුවන් විවරයක් වෙන්නේ නැහැ නේද එහෙනම් මේවා සමාවර්ත දශම හරි නිශ්චිත පිළිතුරක් ලැබෙන්නේ නැහැ දශම සංඛ්‍යාවට හරි ඉතින් අපර මේක කැටි කරලා ලියන්න පුළුවන් මේක කැටි කරගෙන කෙටියෙන් ලියන්න පුළුවන් දිගටම මේක එන නිසා අපිට පුළුවන් තුනේවා දිගට වෙන නිසා අපිට මේ උඩින් ඩොට් එකක් තියෙනවා දශම තිත එතන උඩින් ඩොට් එකක් තියෙන තුනේවම දිගට එනවායි කියන අදහස තමයි එන්නේ ඉතින් මේ දශම සමාවර්ත දශමයක් අපිට කැටි කරලා ලියන්න පුළුවන් කැටි කර කියන්නේ කෙටි කර හරි කැටි කර කියන්නේ කෙටි කර හරි දැන් උදාහරණයක් බලමු මෙන්න මේක 6න් 5 අපි බලමු බෙදලා බෙදලා මොකද වෙන්නේ කියලා බලමු නේද 5 බෙදෙනවා 6න් දෙක නෑ නේද ඇතුළට නේද 5ට 6 වනේ බිංදුවයි බිංදුවක් 6 බිංදුවයි දැම්මා 5 බිංදුව දැම්මා තිත වැටුණා 50ට 6 ව 8යි 8 වරක් 5 48යි ආයි තුන දෙකයි දැන්ම බිංදුව 20ට 6 3යි 2 වරක් 8 2 වරක් 6 18යි නැවත දෙක තුන වෙනව නැවත බිංදුව 10කට ආයි 3යි 2 වරක් 8 2 වරක් 6 18යි ඉතුරු දෙකයි නැවත බිංදුව එනව නේද ආයි 3යි 2 වරක් 6 18යි ඉතුරු දෙකයි ඉවරයක් වෙන්නේ නැහැ එකක් නේද මාර වැඩි මේ තුනේම දිකටම එන මේ පාර අටක් හැබැයි මුලින් ආවේ නං බිංදුව දශම 8යි 3යි 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 දිගටම තුනේව එනව නේද අපි මේක කැටි කර ලියන්න පුළුවන් කැටි කර හරි ඒ කියන්නේ කැටි කර කැටි කරනවා කැටි කර හරි කැටි කර කැටි කරනවා කියන්නේ කැටියෙන් ලියන එක නේද එහෙනම් මේක කැටි කර ලියන්නේ මෙන්න මේ ආකාරයෙන් අට ලිව්වා එහෙනම් තුනේව ඉදිරියට එන නිසා ඕනම ඩොට් එක දැම්මා තමයි කැටිකර ලිවීම සමාවර්ත දශමයක් කැටියෙන් ලිවීම. ඉතින් දැන් පැහැදිලි ඇති කියලා හිතනවා අන්ත දශමයක් කියන්නේ මොකද්ද? සමාවර්ත දශමයක් කියන්නේ මොකද්ද? අන්ත දශමයක් කියන්නේ නිශ්චිත දශම සංඛ්‍යාව අපට උත්තරයක් ලැබෙනවා. සමාවර්ත කියන්නේ මෙන්න මේ ආකාරයේ රටාවකට නේද? එක් සංඛ්‍යාවක් නැවත නැවතත් අපට ලැබෙනවා නේද? ඉවරයක් වෙන්නේ නැහැ. ආ. සමාවර්ත කියන්නේ දිගටම අපට සංඛ්‍යාව ලැබෙනවා. ළමයි මං සමාවර්ත දශම කිහිපයක් ලියලා තියෙනවා උදාහරණ හතරක් නේද අපි මේක කැටි කරලා ලියලා බලමු කැටි කරලා ලියමු 5.4 යොම දිගට නිසා 4 ලිව්වා උඩින් ඩොට් එක දැම්මා දිගටම 4 ඒවා මේක බලමු 3.1 මෙන්න මේ රටාව 1.5 1.5 1.5 විදිහට එන්නේ නේද නැත් 1.5 1.5 ඒව තමයි දිගටම එන්නේ 15 15 කොටස්නේ 15 15 15 නේන්නේ පටන් ගන්න එකකින් ඉවර වෙන්නේ පහෙන් එනං පටන් ගන්න එකකින් ඉවර වෙන්නේ පහෙන් කියලා අපි ඔන්න ඔහොම ඩොට් දෙක දාලා පෙන්නනවා. ගේම් පටන් ගන්න අපි පටන් ගන්න එතන ඩොට් එක තියෙන ඉවර වෙන තරම් ඩොට් එක නේ 1.5 1.5 තමයි එන්නේ කියන අදහස. මේක බලමු 4.22 එහෙම එනවා ඒක රටාවක් නැහැ මේ ඊට පස්සේ 3 ඒවා ඉන්නේ නේද 3 ළඟට තමයි අපි ඩොට් එක තියන්නේ නම් දිගට මෙතනින් එහාට අදහස අපර ගන්න පුළුවන් 3 3 ඒවම තමයි එන්නේ මෙතනින් එහාට එන්නේ 1.5 1.5 මෙතනින් එහාට එන්නේ 4 4 4 හරිනේ මේක බලමු මේකේ තියෙන්නේ තව පොඩ්ඩක් වෙනස් කරාම 1 4 6 1 4 6 1 4 6 කියන අන්නේ රටාවේ නම් 1 4 6 කියන රටාවෙන්නේ පටන් ගන්න මෙතනින් අවසන් වෙන මෙතනින් මේ දශම තිත මේ අර පටන් ගැනීම තිත සහ අවසන් වෙන ඉලක්ක පටන් ගැනීම ඉලක්කම සහ අවසන් ඉලක්කම නේ 1 4 6 ඉතින් එහාට 1 4 6 1 4 6 1 4 6 යන අදහස අපට ගන්න පුළුවන් අපි යන් ඊළඟට කරණි කරණි හරි කරණි කියන්නේ මේ ගැල්ල මේගේ නමක් නෙවෙයි නේද සරණි තිරුණි නේද ඒ වගේ නම් තියෙනවනේ නේ කරණි කියන්නේ දාන්න පුළුවන් උනා නේද ගැලන්නෙකුට දාන්න පුළුවන් ෂෝක් නමක් නේ කරණි හරි බලමු මොකද්ද මේ කරණි කියන එකේ තේරුම හරි කරණි කියන්නේ වර්ගමූල සංඛ්‍යාවක් හැබැයි පිළිතුර නිශ්චිත පිළිතුරක් එන්නේ නැහැ නිශ්චිත පිළිතුරක් නොමැති වර්ගමූල සංඛ්‍යා නිශ්චිත පිළිතුරක් එනව දන්නවනේ ඔක නේද වර්ගමූල 1 නකොට දන්නවනේ වර්ගමූල 1 වර්ගමූල 4 වර්ගමූල 9 වර්ගමූල 16 වර්ගමූල 25 ඉතින් ඔයාලා උත්තර දන්නවන්නේ නේද
මේ වර්ගමූල සංඛ්‍යාව පිළිසු දන්න වර්ගමූල එක 1යි වර්ගමූල 4 2යි හරියට උත්තර එනවා මේ වලට නේ වර්ගමූල 16 වර්ගමූල 9 3යි වර්ගමූල 16 4යි වර්ගමූල 25 5යි කියලා මේවන නිශ්චිත පිළිතුරක් එනවා නේද අයි වර්ග සංඛ්‍යාවක් වර්ග සංඛ්‍යාවක වර්ගමූල කියන උත්තරේ නේ ඉතින් මෙන්න මේව නෙවි කරණ කියන්නේ මේ සංඛ්‍යා කරන්නේ මේ වර්ගමූල සංඛ්‍යා කියන උත්තර එන වර්ගමූල සංඛ්‍යානේ කරණ කියන්නේ මේ උත්තරන් එන්නේ නැති ඒවා කියන්නේ මේ අතර තියෙන ඒවා එනම් 1යි 4යි අතර තියෙන මොනවද 2 3 අතර දන්නවනේ 5 6 පස්සේ 7 මෙන්න මේවා කරණ විදිහට හඳුන්වන නිශ්චිතව පිළිතුරක් නොමැති වර්ගමූල සංඛ්‍යා කරණි ලෙස හැඳින්වන්න පුළුවන්. හඳුන්වන්න පුළුවන්. රයිට්. ඉතින් ඊළඟට මේ කරණි වල තව තියෙනවා එක එක ආකාර එක ආකාරය තමයි අකිල කරණි කියන්නේ. ආ කරණිගේ අයියා. කරණිගේ අයියා. කරණිගේ ඇල්ල නේද? එහෙනම් කරණිගේ අයියා අකිල කරණි කරණි. අකිල. මේ අකිල. අකිල කරණි කියන්නේ මොනවද? බලමු ඒක බලමු මොකද මේ අකිල කරණ කියන්නේ කියලා. හොඳයි. අකිල කරණ කියන්නේ මොනවද? සම්පූර්ණම සංඛ්‍යාව වර්ගමූල තුල තියෙන්න ඕනේ. අපිට පුළුවන් මේ අකිල කරණය වෙන් කරගන්න වර්ග සංඛ්‍යාවක් එක්ක. කියන්නේ අකිල කරණයක් කියන්නේ මේ වර්ග සංඛ්‍යාවක් ඇතුලේ ඇංගිලා තියෙනවා. එතකොට අපි අන්න ඒකේ එළියට ගන්න එක තමයි කරණයක් කරනවා කියන්නේ. අපර මේ තියෙන මේ ඊළඟ කොටසේ අකිල කරන්නේ කරණි කරන්න කරණි අකිල කරන කරන්න. ඒකෝ මේ අකිල කරණිය කියන්නේ මේ හැංගිලා තියෙන වර්ගමූල සංඛ්‍යාව එළියට ගන්න එක. ඉතින් මෙන්න මේ අකිල කරණි වල වර්ගමූල සංඛ්‍යාවක් හැංගිලා තියලා බලමු මොකද්ද කියලා මේ උදාහරණේ බලමු. 8. ඉතින් 8ට අදාළ මොකද්ද වර්ගමූලයේ මේ වර්ග සංඛ්‍යාව මොකද්ද 8ත් එක්ක සම්බන්ධ ගුණිතයක් විදිහට හදා ගන්න ඕනේ. ඉතින් මොකද්ද ගුණිතයක් විදිහට අපි හදුවම 8 හැදෙන චක්‍රය මොකද්ද වර්ග සංඛ්‍යාවක් එක්ක. හතර වරක් දෙක නේද? එහෙනම් මේ හතර අපට එළියට ගන්න පුළුවන් හතරේ වර්ගමූලයේ දෙකක් වෙලා එළියට එනවා. දෙකක් වෙලා එනවා නේද? ඒ කියන්නේ මේක අපට පුළුවන් හතර වෙනම ලියන්න, දෙක වෙනම ලියන්න පුළුවන් නේද? ඉතින් හතරේ වර්ගමූලයේ දෙකයි මේ දෙකේ මෙහිම තියෙනවා. මෙන්න මේක අපි කරණයක් විදිහට හඳුනන්නේ මේ කරණියනේ නේද? තවදුරටත් මේක සුළු කරන්න බෑ නේද? එහෙනම් සුළු නොවන தත්තර පත් කළා මේක කරණියක් බවට පත් වෙනවා නේ. ඉගක්කමක් සහ මේ කරණියක්. කරණියක් විදිහට මේක හඳුන්වනවා. හරි. ඉතින් අපිට මේක කෙටියෙන් ගන්න පුළුවන් වර්ගමූල හතර කෙලින්ම දෙකයි කියලා කෙලින්ම කෙටියෙන් මේ හතර කෙලින්ම එළියට පන්නන්න පුළුවන්. දෙකයි කියලා මෙහෙම කෙලින්ම මේ පියවර නැතුව මේක දාන්න පුළුවන්. ඉතින් මේකේ ඊ වගේ හදමු. අනිල් පෑණි හදන්නම් මම එනවා 20 හැදෙන්නේ කොහොමද 4 වරක් 5 නේද? ලොකුම වර්ගමූලය ගන්න ඕනේ පුළුවන් තරම් ලොකුම එක. ඉතින් 4 ගන්නවා එළියට. 2 වර්ගමූල ඇතුලේ මේ 5 ඉතුරු වෙනවා. ඕනෝක තමයි කරණීය. මේ අකිල කරණීය කරණයක් කරා නේද? අකිල කරණීය කියලා වර්ගමූල ඇතුලේ සම්පූර්ණ සංඛ්‍යාව තියෙනවා. වර්ගයක් එක්ක ඉන්නේ. වර්ගයක් එක්ක ගුණිතයක් විදිහට සම්බන්ධ වෙලා ඉන්න සංඛ්‍යාවක්. දැන් අපි මේක අකිල කරණීය කරණයක් බවට පත් කරමු. රයිට්. ළමයි මෙන් තව උදාහරණ දෙකක් ලිව්වා. අකිල කරණ දෙකක් ලියලා තියෙනවා. කරණි කරන්න ඕනේ. එනයි කියන්නේ සරල කරන්න ඕනේ. ඉතින් අපි මේක හදා ගන්නවා වර්ග සංඛ්‍යාවක් එක්ක ගුණිතයක් විදියට. ඉතින් මොකද්ද මේ 48 හැදෙන චක්‍රය? අපිට පුළුවන් 4 වරක් 12 ගන්න පුළුවන්. 4 වරක් 12 ගත්තොත් 12 තවදුරටත් කැඩෙනවා 4 වරක් 3 විදියට නේද? ආයි කැඩෙනවා. ඉතින් 4 වරක් 12 ගන්න එකද පහසු. මේක තව දුරටත් අපිට පුළුවන් වර්ග සංඛ්‍යාවක සාධකයක් වර්ග සංඛ්‍යාවක ගුණිතයක් හදාගන්න 16 වරක් 3. එහෙනම් ලොකුම වර්ග සංඛ්‍යාව ගන්න එක වේකයි 4 වරක් 12 ගන්නත් පුළුවන් 16 වරක් 3 ගන්නත් පුළුවන්. ඉතින් වර්ග සංඛ්‍යා දෙකෙන් ලොකුම වර්ග සංඛ්‍යාව අඩංගු ගුණිතය ගන්න ඕනේ. එතකොට ඉක්මනට උත්තරය ගන්න පුළුවන් මේකෙන් ආරං හදන්න පුළුවන්. එතකොට වෙලා යනවා. අපිට පුළුවන් 48 අපිට පුළුවන් 16 වරක් 3 කියලා සාධක වලින් කරගන්න වර්ග සංඛ්‍යාවක් එක්ක මේ 16 මේ පැත්තට ආවම 4ක් වෙනවා. වර්ග ඉවත් වෙලා වර්ගමූල ඉවත් වෙලා වර්ග අරන් බලනකොට 4යි වර්ගමූල 3 එනවා 4යි වර්ගමූල 3. ඉත
ඉතින් මම 75ට යන්න කලින් මම මෙදික කිව්වේ. මම මිසුද? ඒක තුනනේ. මේක අපි මම මේක මායි හදන්නම් 48 දෙවෙනි විදියට ළමයිට මේ 16 වරක් තුන ගන්න අමතක වෙනවා. නේද? අමතක වෙනවනේ නේද? ඕ අමතක වෙනවා. ඉතින් එයාට මතක් වෙන්නේ 4 වරක් චක්‍රේ. එයාට නම් 16 වරක් එක අමතක වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම වැරදෙන්නේ නැහැ. ඉතින් 4 වරක් 12 ගන්න පුළුවන්. හතර ගත්තා ඉලියට නේද? හතර ගත්තා ඉලියට දෙකක් වෙලා එන 12. මේ 12 ආයි අපිට පුළුවන් ආයි සුළු වෙනව නේද? මේ අකිල මේක අකිල ගන්න වෙනවා. ඇයි වර්ග සංඛ්‍යාවක් එක ගුණිතයක් හදා ගන්න පුළුවන් 12 දෙන්නේ කොහොමද? 4 වරක් 3. ඉතින් 4 ආයි ඉලියට එනවා. 4 ඉලියට ආවම දෙකක් වෙලා ඉන්නේ දෙකක් වෙලා. ඒතර මේ දෙකයි මේ දෙක වැඩි වෙලා 4 වෙනවා. එතන වර්ගමූල 3 වර්ගමූල ඇතුලේ ඉතුරු වෙනවා. මේ 3 ඉතුරු වෙනවා වර්ගමූල ඇතුලේ. එහෙනම් අර මේ පිළිතුරම ලැබෙනව නේද? එහෙනම් දිග වැඩි නේ. දිග වැඩි වෙලා යනවා. හරි. ඉතින් අරම මතක් වුණාට කමන්නේ හදන්න පුළුවන්. වඩා හොඳයි අර ලොකුම වර්ග සංඛ්‍යාව චක්‍රය හදාගන්න තිබ්බොත් පුළුවන් වොත් වඩා හොඳයි ඉක්මනට ගන්න පුළුවන්. කරමන්නේ උදාහරණ 3යි කරේ නේද? අපි අර මම ලියුවේ 75 කියන එකක් නේද? අර මම අංක වැරදුනේ. මොකද්ද 4 වෙනි ප්‍රශ්නේ 75 කොහොමද චක්‍රය හැදින්නේ වර්ග සංඛ්‍යාවක කියන බලන්න. කියන්නේ කොහොමද? 25 වරක් 3 නහර 25 වෙනවා. කෙලින්ම එළියට 5ක් වෙලා එනවා. 25 වර්ගමූලයේ 5 නිසා 5 වෙනවා. වර්ගමූලයේ 3 3 ඉතුරු වෙනවා. ඕක තමයි උත්තරේ. සාමාන්‍ය වශයෙන් තව උදාහරණයක් බලමු. පහ විදියට බලමු මෙහෙම. 18 බලමු. 18 දෙන්නේ කොහොමද? 9 වරක් 2 නේද? ගත්ත 9 වර්ගමූලය කියන්නේ 3යි. වර්ගමූල මේ 2 ඉතුරු වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි කරණීය. කරණීය. මේ අකිල කරණීය කරණීයක් කරා. දැන් අපි ඊළඟට තියෙනවා කියන්නේ පැත්ත අපර දින කරණයක් දුන්නම අකිල කරණයක් කරන්න හරිම ලේසි. මේ එළියේ තියෙන පද ඇතුළට දාන්න තියෙන නේද? අකිල කරණයක් කියන්නේ සම්පූර්ණ සංඛ්‍යා වර්ගමූල ඇතුළේ තියෙනවනේ. එහෙනම් මේ එළියේ තියෙන පද කෙලින්ම ඇතුළට යවන්න තියෙන්නේ වර්ග වෙලා යනව නේද? බලමු උදාහරණ කිහිපයක්. මෙන්න තියෙනවා කරණියක්. මේ කරණිය අකිල කරණියක් කරන කියලා වෙනවා. ඒ කියන්නේ අකිල කරණියක් කියන්නේ සම්පූර්ණ වර්ගමූල ඇතුලේ සංඛ්‍යාව තියෙන ඕනේ. ඉතින් එන කෙලින්ම යවන ඇතුළට එනම් වර්ගමූල ඇතුළට යද්දි වර්ග වෙලා යන්නේ. මේ වර්ග කරලා ගන්න 2 වර්ගයේ 4යි නම් 4 5 20යි කියලා අපට පිළිතුර ලැබෙනවා. ඉතින් උදාහරණයක් කරමු. 3යි වර්ගමූල 5 බලමු අපි. නම් 3 යනවා ඇතුළට නේද? මොකද වෙන්නේ? 9 වෙලා යන්නේ නේද? න පහ තියෙනවා එනම් 45යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. රයිට්. ඉතින් ඔන්නුමයි උත්තර ගන්නෙ. එහෙනම් දෙපැත්තම පුළුවන් වෙන්න ඕනේ. කරණියක් අකිල කරණිය කරන්නත්, අකිල කරණියක් කරණියක් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. හොඳයි වෙන මම උදාහරණ තව කීපයක් ලිව්වා. මොනවද මේ උදාහරණ? අකිල කරණිය. කාරී අකිල කරණිය තියෙනවා නේද? කරණිය තියෙනවා. එකතු කිරීම නේ. කරණිය එකතු කිරීම සහ අඩු කිරීම. හරි. එතකොට කොහොමද සිදු කරන්නේ? ආ මෙන්න මේක තමයි. මූල දෙකේවත් තුනක් තියෙනවා. මූල දෙකේ මෙතන එකයි. අර x වගේ තමයි, x ධන 3 x වගේ තමයි තේරුමනේ. හරියට මේ x ධන 3 x වගේ අදහස නේද? මේ x කියන්නේ වර්ගමූල දෙක කියලා අදහස ගන්න පුළුවන් නේ. x ධන 3 x කියන්නේ 4 x නේද? x ඒව 3 x x එකකුයි ඔක්කොම x ඒව අපි 4 කියලා ලියනවනේ නේ. අන්නේ අදහසම තමයි. ඉතින් මෙතන මූල දෙකේ 3යි, මෙතන මූල දෙකේ 1යි, ඔක්කොම මූල දෙකේ 4යි. මේක බලමු. මූල 3ේම තියෙන්නේ. මූල 3ේම එකතු කරන්න පුළුවන් එකම මාංශ නිසා. මූල 3ේම 5යි, මූල 3ේම 2යි, 7යි. මූල 3ෙන් අඩු කරන්න 4යි මූල 3ක්. 3යි මූල 3යි. ආ මෙන්න මෙතන තමයි ප්‍රශ්නය නේද? එකතු කරන්න ඒ මූල එක වගේ නෑ. මේ 3 3 නෑ. 2 2 වගේ. 2 2 වගේ තිබ්බනම් අපිට පුළුවන්. තුන මූල තුනේ වටි බලන් අපිට සුළු කරගන්න පුළුවන්. මෙතන මූල 12, මෙතන මූල 27 තියෙන්නේ. සුළු කරගන්න බෑ. එහෙනම් මොනවද මේ අකිල කරන්නේ නේද? සුළු වෙනවා තවදුරටත්. එහෙනම් සුළු කරගෙන තමයි අපි එකතු කරන්න ඕනේ.
දුලා කැඩෙන්නේ කොහොමද? හතර වරක් තුන විදියට කැඩෙනවා ළමයි. නම් හතර එළියටම දෙකයි මූල තුන විදියට අපට එනවා. මේ පැත්තෙන් අපට නව වරක් තුන කියලා කැඩෙනවා. නම් නව එළියටම තුනයි මූල තුනයි කියලා අපට එනවා. අන්න දැන් ඔන්න එකම මූල ආවා නේද? සුළු කරගත්තට පස්සේ කලණි බවට පත් කරගත්ත අපි කිල කලණි දෙක කලණි කොර කලණි කොරාට පස්සේ අපිට හරිම ලීසි මූල තුනේම තුනයි මූල තුනේම දෙකයි ඔක්කොම මූල තුනේවා කියද පහයි කියලා එනවා. හරිම ලීසි නේද? හරි. අපි දැන් කලණි එකතු කිරීම අඩු කිරීම කරානේ. අපිට ඊළඟට දෙනවා කලණි ගුණ කිරීම සහ බෙදීමත් අපි පුරුදු වෙන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. අපි බලමු කොහොමද කලණි දෙකක් ගුණ කරන්නේ. කරණි දෙකක් බෙදන්නේ right. මෙන්න මම උදාහරණ තුනක් ලියලා තිනවා. මම කරණි කරණි වැඩි කිරීමේදී හරිම ලේසි වැඩි කරන්න තියෙන්නේ වර්ගමූල ඇතුලේ තමයි වැඩි කරන්නේ. වර්ගමූල දෙකක් වැඩි කරනකොට වර්ගමූල ඇතුලේ උත්තර එනවා. මේකේ පූර්ණ සංඛ්‍යා දෙක වෙනම වැඩි කරන්න තියෙන්නේ. පසල දෙක 10 වර්ගමූල සංඛ්‍යා වර්ගමූල ඇතුලේ උත්තර එනවා 21යි. ඉතින් සුළු කරන්න බෑ නේද? එන්න මේක කරණියක්. සුළු ගන්න පුළුවන් නම් අපි සුළු කරලා තියන්න ඕන. එහෙනම් මෙතන 6 2 12යි 3 3 9යි වර්ගමූල 9ට උත්තරයක් තියෙනව නේද? මේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් එතකොට වර්ගමූල 9 උත්තරය අපට තියෙන අපි දන්නවා 3යි කියලා. එහෙනම් 12 3 36 කියලා අපට පිළිතුර ගන්න පුළුවන්. රයිට්. හරි, අපි බෙදීමකුත් බලමු. කලණි බෙදීම. මෙන්න මම බෙදීමක් ලියුවා. අපි බෙදීම අනිත් විදිහට ලියාගමු. ඒක කපන්න ලේසි. ඔන්න කොහම ඉලක්කම් ඉලක්කම් වෙනම කැපෙනවා. වර්ගමූල ඇතුළේ වර්ගමූල වෙනම කැපෙනවා. අර වැඩි කරන වගේ තමයි. නම් මේක 3න් කැපුව 1යි, මේක 3න් කැපුව 2යි. අපිට පුළුවන් මේවා 3 වර්ගමූල 3න් කැපුව 1යි, මෙතන වර්ගමූල මෙතන 3න් කැපුව 1යි, මෙතන 3න් කැපුවම 9යි. එහෙනම් යටට 1ව තියෙන නේද? වර්ගමූල 1 කියන්නේ 1යි නේ. වර්ගමූල 1 කියන්නේ 1යි. නෑ, ඒක අවශ්‍යයි. කොරක් එක 1යි. උඩ එනවා 2යි, වර්ගමූල 9 ඉතුරු වෙනවා. යට එක ප්‍රදාන්න අවශ්‍යද? අවශ්‍ය වෙන්නේ නැහැ නේද? එහෙනම් යට එක අපි දාන්නේ නැහැ. එහෙනම් උඩ මේ ලවේ වර්ගමූල 9 පිළිතුරක් අපිට ගන්න දන්නවා. වර්ගමූල 9 3යි. කෙලින්ම 3 වර්ගමූල 3 නෙවී වර්ගමූල 9 කියන්නේ ළමයි කෙලින්ම 3. සමහර ළමයි වර්ගමූල 9 දැම්මම 3 වර්ගමූලයක් දාන මේක වැරදි. ඒ තමයි හරි. කෙලින්ම ඉලක්කම එන්නේ නේද? කෙලින්ම ඉලක්කම වර්ගමූල 9 යගේ කෙලින්ම 3 මූල 3 නෙවි. හරි. දැන් කෙලින්ම 3 දැම්මා. ඒක 3 6යි කියලා අපට උත්තරේ ලැබෙනවා. මෙන්න මේ සඳහන් කර ඇති බෝඩ් එකේ තියෙන දෙවෙනි උදාහරණයේ දෙස බලනෝ. කොහොමද හදන්නේ? 48 මූල වර්ගමූල 48 බෙදන්න 5යි මූල 3න්. මූල 3යි මූල බෙදෙනවා. 3න් කැපුව 1යි, 3න් කැපුව 16ක් වෙනව නේද? 16 3 48යි. එහෙනම් මූල වර්ගමූල 16 උඩ ඉතුරු වෙනවා. යට වර්ගමූල 1 කියන්නේ 1යි, කරපුවා 5යි. අපට පුළුවන් මේ වර්ගමූල 16 අගය දන්නවා. දන්නවද? 4යි 5න් 4යි කියලා පිළිතුරු ලැබෙනවා. පැහැදිලිද? හොඳයි. දැන් අපි මේ පාඩමේ අවසානම කොටසට යමු. හරය පරිමේය කිරීම. මෙන්න මෙතන මේ හරය අපරිමේයයි. හරි, මේ කරණීය මෙන්න මේ කරණයක් තියෙන්නේ නේද? නිශ්චිතව අපට උත්තරයක් ඉන්නේ නැහැ කරණීයකට නේද? දිග දශම සංඛ්‍යාවක් ඉන්නේ. කැල්ලකින් ගහලා බලන්න, කැල්කියුලේටරින් ගහලා බලන්න, මූල වර්ගමූල දෙක හොයාගන්න. දිග උත්තරයක් ඉන්නේ, ඉවරයක් වෙන්නේදී උත්තරයක් ඉන්නේ. සායක අපරිමේයයි නේද? පරිමේය නෑ, අපරිමේය සංඛ්‍යාවක්. ඒ නිසා අපි මේ අපරිමේය සංඛ්‍යාව පරිමේය කරන්න ඕනේ නේ. මෙතන වර්ගමූල නැති කරගන්න ඕනේ. ඉතින් සංඛ්‍යාවක් දීලා මේ ආකාරයෙන් හරය පරිමේය කරන්නේ කොහොම හරය මේ කරයක් කියන පදින හරය. දැන් අපරිමේයව දෙනවා. අපි පරිමේය කරන්න වර්ගමූල දෙක නැති කරගන්නේ කොහොමද? වර්ගමූල දෙක නැති කරගන්න නම් ඒකින්මයි වැඩි කරන්නේ. ඒ සංඛ්‍යාවෙන්ම උඩයි යටයි වැඩි කරන්න. වර්ගමූල මූල 5 මූල 3 එහෙම තියෙනවා. මූල 2 මෙතන තිබේ. මූල 2ම වැඩි කරගන්න. යට වැඩි කරා නම් උඩත් වැඩි කරන්න ඕනේ. නැත්නම් සාධාරණයි නේ. උඩ යට දෙක වැඩි කරා. අපි ප්‍රශ්නයක් කරේ නැහැ නේ. අපි හානියක් කරේ නැහැ නේද? අපි ගීතයට හානියක් නොකර ගායනා කරා නේද? එහෙම නේ. ඒ ගීතයක් සම්බන්ධයෙන් මම මේ කියන්නේ අපි ගානට හානියක් නොකර අපි ගාන හදන්න ඕනේ. එහෙනම් අපි ඒ ගානට හානියක් නොකර
දෙපැත්තම සම්බර කරලානේ. ඉතින් සාධාරණව වැඩි කුරා එහෙනම් උඩ සුළු වෙනවා පහයි මෙතන තුන් වරක් දෙකනේ මූල මූල වැඩිත් වෙනව නේද? මූල මූල වැඩි කරන්න පුළුවන්. මේ තුන් වරක් දෙක මෙතන මූල 6යි. මූල 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 වෙනවා. මෙතන මූල යක් මූල 8 දෙවර දෙක 4යි. මූල 4ට උත්තරයක් තියෙනව නේද? මේකයි ඒකෙම වැඩි කරන්නේ. එහෙනම් මූල 4 කියන්නේ දෙකයි. මෙන්න හරය පරිමිය වුණා. හරය පරිමිය කරනවා කියන්නේ ළමයි වර්ගමූල නැති කිරීම ඉවත් කිරීම. දැන් එම වර්ගමූල සංඛ්‍යාවෙන්ම වැඩි කරලා හරය වර්ගමූල ඉවත් කරගන්න. එතකොට හරය පරිමේය වෙනවා. මේ පරිමේය සංඛ්‍යාව වර්ගමූල ඉවත් වුණා. ආ උදාහරණයක් බලමු. මෙන්න මේ උදාහරණය බලන්න. යට මූල පහ තියෙන. එහෙනම් ළමයි මූල අපි ඊළඟ කොටසෙන් හදමු. මේකම මෙහෙම ලිව්වා. මූල පහ දැම්මා. මූල පහ නැති කරගන්න නම් ඒ මූල පහින්මයි වැඩි කරගන්න ඕනේ. එහෙනම් උඩත් මූල පහින්ම. යට එනවා 10යි මූල 10යි. හරි. බෙදීම මෙතන 5යි 5යි. කීයද මූල 25යි නේද? මූල 25යි. ඉතින් මට මෙතන ඉන්න නෑ මම මේ පැත්තෙන් හදන්නම්. 10යි මූල 10. බෙදීම මූල 25 කියන්නේ 5යි. උත්තරයක් එනවනේ. වර්ග සංඛ්‍යාවක වර්ගමූල අපි දන්නවනේ. 5යි. මෙතනින් හරියට අපට තවදුරටත් මේ දෙන සුළු වෙනවා නම් කපන්න පුළුවන් නේද? හර ඉලක්කම් ඉලක්කම් අපට කපන්න පුළුවන්. මේක පහෙන් කැපෙනවා. මේක පහනේ මේක පහෙන් කැපෙනවා. 1යි මේක 2යි. එහෙනම් අපට උත්තර වෙනවා 2යි මූල 10යි කියලා. යට එක අපට අවශ්‍ය නැහැ. එහෙනම් හරිය යට එක තියෙන්නේ නේද? එහෙනම් හරිය පරිමේයයි. රයිට්. මේ කරුණු කාරණා ටික තමයි මේ පාඩමේ තියෙන්නේ. අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ කරුණු කාරණා ටික. හොඳට වීඩියෝ එක බලලා මෙම කරුණු අවබෝධ කරගන්න. අවබෝධ වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් පාඩමේ තියෙන අභ්‍යාස කරලා එම දැනුම ඔබගේ දැනුම වර්ධනය කරගන්න. හොඳයි. අපි ඊළඟ පාඩමේදී මුණ ගැසෙමු. ඔබ සැමට සුබ දවසක්.